ඉතින් කට්ටියටම සුබ දවසක් අපි අපි ඊ ආවා අපේ ගෙදර මේ නුවර එළිය ආවා දැන් අපි ආයි නැවතත් යන ගමන් ඉන්නේ අපි බැලුවා දැන් අද පොඩි වෙනසක් කරන්න මේකේ අපි නුවරලි ඉඳන් සාමාන්‍යයෙන් කොළඹට යනකොට යන්නේ වෙන දිනේ ගම්පොළ නෝක තමයි සාමාන්‍ය පාර අද අපි බැලුවා වෙනසකටත් එක්ක දැන් ওই වංගු පාරේ ඇත්තටම ඉතින් ප්‍රධාන නගර පුසල්ලාව ගම්පොළ ඒ වගේ ආව වෙනකොට තදබදයි ඔක්කොමත් එක්ක හිතලා බලලා අපි නම් වෙනසක් කරන්න බැලුවා අපිට වෙන පාරක් නැද්ද කියලා බැලුවා කොළඹට යාගන්න ඇත්තටම පාරක් අපිට හම්බුණා ඒ පාර තමයි ඉස්සරහින් අපි ඇත්තටම බ්ලොග් එකක් කරන්න නෙවෙයි හිටියේ මේ අතනමගේ යන ගමන් අපි නියම් ප්ලෑන් කරා කරමු කියලා. එතකොට මේ කාට හරි වැදගත් වෙන්නේ පොඩ්ඩක් වෙනසක් බලාපොරොත්තු වෙන ඔය දුර ගමන් යන කට්ටියට මේ හොඳයි කියලා හිතන ඉන්න තමයි අපි මේක අපි දාන්න හිටියේ කට්ටියට. අපි දැන් ඉන්නේ වෙදමුල්ල කියන හරිය. තව කිලෝමීටර් 10ක් විතර යනකොට අපි පාර පටන් ගන්නවා හරියටම රම්බොඩ බිංගේ ඉවර වෙන තැනින්. ඒ කියන්නේ නුවරලි ඉඳන් කොළඹට යනකොට රම්බොඩ බිංගේ තියෙනවා. ඒ බිංගේ ඉවර වෙන තැනින් පල්ලෙහාට තියෙනවා පාර. ඒක යන්නේ කොත්මලේ නව නගරය හරහා. පාරේ තත්ත්වය අපි කොහොමද කියලා දන්නේ නැහැ. හැබැයි අපිට විශේෂ ස්ථාන කීපයකට හම් වෙනවා. අපි ඒ ගමන් ඉස්සරහට කතා කරමු. ඒ තැන්වල ගිහිල්ලා අපි පේන්නේ ලංකාවේ නිල නොලත් උසම දියල් ගැරන්ඩියල්ල කියලා හඳුන්වන්නේ මොකක් මේ දැන් රම්බොඩේ කිට්ටුවෙන් ඉන්නේ අපි ඉස්සරහට යන්න දැන් කිට්ටු වෙන්නේ රම්බොඩේ ප්‍රදේශයේ ඉතින් රම්බොඩේ ප්‍රදේශයේ යනගම ඔයගලන්ට පාරයිනේ ඔයගොල්ලෝ දැකලා ඇති සමහර නුවරලිය මාර්ගය යද්දී ඒ තේනවා අපි රම්බොඩේ දියල්ල කියලා හඳුන්වන්නේ මැද කොටස සම්පින්නේ ඔව් ඇත්තටම කිව්වොත් ඒක මේ රම්බොඩේ දියල්ලේ මැද කොටස තමයි ඔයගොල්ලෝ දකින්නේ හරි මේ තියෙන්නේ මැද රම්බොඩේ එතන මේකට උඩින් ඕගලන්ට මෙතන මේ මෙහා පැත්තේ බඩිබලක් වගේ තියෙනවා. ඔතරින් ගිහිල්ලා ඕගලන්ට බලා ගන්න පුළුවන් උඩ රම්බොඩ තමයි සාමාන්‍ය ලස්සන. අනේට මෙතනින් පල්ලෙහාට තියෙනවා පහළ රම්බොඩ. මේ තියෙන පහළ රම්බොඩ මෙතනින් ඕගලන්ට ප්‍රපාතයක් වගේ පේන්න පල්ලෙහාට ඔතරින් තියෙන්නේ. මේකට යන්න වෙනවා ඔය view එකෙන් බලන්න. අන්නාට ඔය view එකෙන් බලන්න හොඳටම ඔය view එක තියෙන්නේ රම්බොඩ හෝටල් එකේ. ඒකට එන ගමන් මගදී සාමාන්‍ය view එක හම්බෙනවා අඩුවෙන් ටී බූස් හෝටල් එකේ තියෙන තරම් සාමාන්‍ය පොඩි view එකක් ඕගලන්ට බලා ගන්න පුළුවන්. ඒක ඕගොල්ලෝ හැමදාම නවත්තල රම්බොඩ දියල්ල කියන්නේ මේ මැද රම්බොඩ කියන මේ කොටස මේ තියෙන රම්බොඩ උමග 2007 මේ වෙලාව තමයි මේක මේ ඕපන් කරේ මේ පැත්තෙන් ඔයගලට පේන ඇති දේවතුරා ඇල්ල මේ තියෙන දේවතුරා ඇල්ල එතකොට අර අතනින් පේන්නේ පූනා ඇල්ල අපේ ඔය ඉස්සරහා පාරෙන් පල්ලෙහාට දාන්න ඕනේ ඉස්රායිල් තියනවා ලම්බඩ බින්කි දැන් පැන්න පැන්න ගමන් හම්බෙන පළවෙනි පල්ලෙහාට තියෙන පාර තමයි අපිට මේ මැප් වල පෙන්වන්නේ ඉතින් රම්බොඩ 250 රයිස් කඩෙත් එක පල්ලෙහාට අන්න එතන ඉතින් තමයි අපි ගමන පටන් ගන්නේ මෙන්න මෙතෙන් තමයි අලුත් අපිව පාර පූණ ඇල්ල හොඳට බලා ගන්න පුළුවන් අරදී ඔය තියෙන පූණ ඔන්න ඔය දියල්ල උගක් අය කියනවා රම්බොඩ ඇල්ල කියලා පටලෝගෙන ඉන්නා රම්බොඩ ඇල්ල තියෙන්නේ මේ පැත්තේ. පූණ ඇල්ල. ඔව්. ඔය දිහායිලි දෙක එකතුලා යන සෑම කියන්නේ පූණ ඇල්ල. අපි ඊතුන ගියා වෙලාවක යනවා උතන පල්ලෙහාට බලන්න. හරි ලස්සන පාරක්. අද හොඳට රක්‍රියයි මේ වැස්ස අරග මේක තියෙන ඉන්න. ඉතින් හොඳ view එකක් තියෙන තැන ඔය පූණ ඇල්ල. එතකොට මේ යන ගමම්මගේ අතරමැද්ද ඔයාලා බලා ගන්න පුළුවන් කොත්මලේ ජලාශය. ඕගලන්ට පේන්නේ කොත්මලේ ජලාශය මේ හරියේ. දැන්තරම් හොඳට වතුර තියෙනවා මට ෂුවර් නැහැ මේ වීඩියෝ එකේ පේනවද කියලා ඒ කොත්මලේ ජලාශයට මුඩින් මෙන්න මේ හරිය පේන්න තියෙන්නේ මහවැලි මහා සෑය අපිට සමහරවල් ඉස්සරහට ඇවිත් තවත් හොඳ view එකක් ගන්න පුළුවන් සෙල්මලු ක්‍රමේට කරන ලද ගොවිතැන් අපි දැන් කොත්මලේ නවනගරයට ඇවිල්ලා එතනින් පාර දෙකට බෙදෙනවා එතනින් අපි දකුණු පැත්තට ආපුවාම කොත්මලේ පහළ මේ 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 තවලන්තැන්න පහළ හන්දිය කියලා තමයි මේ හරියට කියන්නේ එතනින් ආයි බයි හන්දියකින් වම් පැත්තේ පාර තමයි අපි යන්න ඕනේ එතකොට මේ පාර අපිට කෙලින්ම යන්නේ ගම්පලට ගම්පල ටවුන් එකට තමයි මේ පාර වැටෙන්නේ
මේ පාර යනකොට තව ප්‍රධාන ප්‍රසිද්ධ ස්ථාන කියන්නේ විශේෂ ස්ථාන කීපයක්ව තියෙනවා අපිට. එතනින් මුලින්ම අපිට හම් වෙන්නේ දුටුගාම රජකුමාරයා මේ නාන්න භාවිතා කරා කියලා භාවිතා කරපු රණමුණේ පීල්ල තමයි අපිට මුලින්ම හම් වෙන ප්‍රධාන ස්ථානය. හරි ලස්සන තැනක්, කුඹුරක් මැද්දේ තියෙන ඉදි කරපු පීල්ලක් එක. සම්පූර්ණ කළු ගල්, ඒ හරි ලස්සන පරිසරයක් තියෙන. ඒ හරිය අපිට ළඟදී මුලින්ම හම්බෙන තැන එතන. අපි දැන් එතෙන්ට යන්. ඒකයි විශේෂයක් කියන්න ඕනේ. දැන් නුවරළිය යනකොට නුවරළියේ පොල් නැහැ, නුවරළියේ විභාගව නැහැ. එතකොට නුවරළියට ආසන්නව තියෙන පළවෙනිම නගරේ තවලත් දැන්නේ පල්ලෙහාට කොත්මලේ නගරේ තමයි පොල් පොය කතාල වර්ගයේ ගස්වල අවසානම තැන කියලා කිව්වොත් හරියින් එතනින් එහාට ආයි තියෙන වැලිමඩ කිට්ටුවට වෙන්න තමයි. ඉතින් මේ කොත්මලේ ගම ඇතුළට යන්න පාර, මේ පාරේ විශේෂත්වය ඇවිල්ලා ඇත්තටම ඕනෙම මේ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් අඩු වාහනයකටවත් යන්න පුළුවන් මේ පාරේ, කිසිම ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍ය පාරක්, ඒ කියන්නේ කාපට් පාරක් ඉස්සරහින් හම්බෙන්න තියෙනවා කියලා කිව්වා අපේ කට්ටිය. ඉතින් බලමු ඉස්සරහට ගිහිල්ලා. රයිට්, අපි යන ගමනේ හම්බෙන සාමාන්‍ය තියෙන නගරයක් තම නගරය නෙමෙයි, ඇත්තටම ගමක් මේක. මාවෙල මාස්වෙල දෙකම කියනවා. ඔව් දෙකම කියනවා. ඉතින් මට මතක හැටියට මේ ගම්පොලේ ඉඳන් එන සිටි බේකක් තියෙනවා මාවෙල මාස්වෙල බස් එක. ඒක ඇවිල්ලා අවසාන නැවතුම් පොළ මෙතන. මෙතනින් එහාට ආයි පූණ්ඩලුවේ පැත්තේ නම් බස් එකක් යනවා. අනිත් ඉතුරු පිට දැන් ආපු කිලෝමීටර් 10 කතර කොටස යන්න. මෙතනින් නම් සම්පූර්ණව පාර කාපට්. කොත්මලේ අපිට ඩෑම් එක හම්බෙනවා තව ඉස්සරහින්. එතන ඉඳන් තව කිලෝමීටර් 6ක් විතර ගියාම එක එතන මේ පාර ලොකු කරන තැනක් තියෙනවා. ඒ ඇරෙන්න මෙතන ඉඳන් සම්පූර්ණ පාර කාපට්. අපි ආපු පාරත් කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් මේ වෙනකන් කිසිම කරදරයක් නැතුව එන්න පුළුවන්. හරි නිෂ්කලංක පාරක් මේ වංගු පාරවල් කඳුවේ මුකුත් නැහැ. සාමාන්‍ය හොඳ ඉඩකඩ තියෙන පාරක්. දැන් අපි ඉස්සර කලින් කිව්ව රණමුණේ පීල්ල ඔය ඉස්සරහා තියෙන්නේ. අපි එතන වැහලා අපි පොඩක් එතෙන් ගිහිල්ලා බලන්න තීරණය කළා තියෙනවා. අපි යන් ඔන්න දැන් ඉඳන් බලන්න පුළුවන් රණමුණේ පීල්ලේ යවට ටික කොහොමද තියෙන්නේ කියලා. මේ තියෙන්නේ රණමුණේ පීල්ල. මේ ගැටිවල කොහොමද කුමාරයා කොත්මලේ සුපාලය හා සබයි ස්ථාන. මෙතනින් මම 250ක් කියන්නර. අතනට යන්න ඕනේ රහත් ඇක්වලි පොතන්ට. අපි යන් ඉතින්. එතන තමයි රණමුණේ පීල්ල. ඔය අන්න ඔතන ඒ ඇවිල්ලා අම්බලම් වගේ තැන. එතන දෙකකට බෙදිලා තියෙනවා. يعني කාන්තා පාර්ශවයටයි පිරිමි පාර්ශවයටයි නාන්න පුළුවන් තැන් දෙක. ඉතින් අපි ඇත්තටම මේ ලෑස්තිලාපු ගමන නෙවෙයි. ඇත්තටම මේ ෆෝන් එකකින් වීඩියෝ කරද්දී මේ මිනිස්සු ටිකක් අපි දිහා අමුතු විදිහට බැලුවා. දැන් ගුටි ගන්න ඕනේ නෑනේ මේ නේද? ඒක නිසා අපි සාමාන්‍ය ටිකක් අරගෙන අපි ආයිත් ගමන යන්න යනවා. මොකද තා පොඩ්ඩ දුර ගියාම තා විශේෂ දැන් මේ එක ළඟ තමයි මේ අපි අර කියපු විශේෂ තැන් ටික තියෙන්නේ. හැබැයි ඇත්තටම කියන හරි ලස්සන පරිසරයක්. අපි ලෑස්තිලා වණන් ඩ්‍රෝන් එක හරි දාලා මේ ඊට වඩා හොඳ දර්ශන තල ටිකක් ගන්න හිතාගෙන තියෙන තිබ්බ. බලමු අපි මුගක් කියලා මේ පාරේ යනවා. ඒක නිසා මේ බලමු ඊට වඩා හොඳ දර්ශන තල ටිකක් ඕගලන්ට ගෙනල්ලා දෙන්න බලන්නම්.
මේකත් මේ ඇත්තන ඉතින් මේ අපි කිව්වා වගේ මේකටම ආපු ගානක් නෙවෙයි අර වෙනසක් තියනයි කියලා හිතිච්චින්ද මේ හැමදාම යන පාරෙන් වෙනත් පාරක ගිහිල්ලා බලන්න ඕනේ කමට තමයි අද අපි මේ වීඩියෝ එක කරන්නේ හරි එහෙනම් අපි ඉස්සරහට යන්න ඉතින් අපි දැන් රණමුණේ පිල්ල පව් කළා එතන ඉඳන් කිලෝමීටර් 3ක් වගේ එන්න ඕනේ දෙන්න. එනකොට අපිට ඉස්සරහින් හම්බෙන ඊළඟ ප්‍රධාන ස්ථානය තමයි තම වහලා තියෙන කඩදොර විහාරය. ගම්පල ජලාශරය යට වෙලා තියෙන ලස්සන පන්සලක් ඉස්සර. ඉතින් මේ කාලේ යන්න බෑ. එතෙන්ට යන්න බෑ මොකද දැන් උඩට වැහැලා හොඳටම සම්පූර්ණම ජලාශය වතුර මට්ටම ගොඩාක් කියලා ගිහිල්ලා තියෙන්නේ. දැන් මයිතන මාස කීපයකට කලින් නම් හොඳටම ය아가න්න පුළුවන් තත්ත්වයක් තිබ්බා මොකක් අය ගිහිල්ලා තිබ්බා. අපිත් එක පාරක් ගියා. ඒ කියන්නේ හොඳටම වතුර අඩු වෙච්ච කාලෙක අපි ගියා. දැන් ඔය ඉස්සරහා තියෙනවා අපිට ඒ කඩදොර ඒ ජලාශය වතුර මට්ටම අඩු වුණාම කඩදොර විහාරය බලන්න යන්න පුළුවන් ස්ථානය ඔය ඉස්සරහා තියෙනවා අපිට. අපි එතන නවත්තන්නේ නැහැ අපි නිකන් දැනුවත් වීම දැනුවත් වෙන්න කියලා තමයි ඒක අපි ඔයගලන්ට කිව්වේ. ඉතින් අපිට පායන කාලෙක මේ වගේ පැත්තකින් යනවා නම් එතන බලන්න පුළුවන්. ඔය බස් එක නවත්තලා තියෙන්නේ එන්න එතන තමයි පිවිසුම තියෙන්නේ කඩදොර විහාරයේ පිවිසුම. එතන මේ එතන දැන් කඩදොර පන්සලට යන ඒ තැන පහුවෙලා ඊට පස්සේ අපිට අහුවෙන ප්‍රධාන තුමන්හන්දිය මෙතනින් මේ පාර යන්නේ විශේෂ ස්ථානයකට ඔය ගහලා තියෙන මහවැලි මහාසය පාර. අපි මේ ගමනේ එතෙන්ට යවෙන්නේ නැහැ. අපි ඒ තැනට යවෙන්නේ නැහැ. මේ අපි මේ අතරමඟ යන පාරේ දකුණ දේවල් තමයි අපි ඕකලන්ට ගේන්නේ. ඉතින් එතන ඉඳන් කිලෝමීටරයක් විතර කන්දේ නැගින්න තියෙනවා. එතකොට ඕකලන්ට දැක ගන්න පුළුවන් ඒ විහාරය තව විශේෂ ස්ථානයක්. ඒකත් එක්කම එතනම වංගත පැත්තේ ඒ කියන්නේ මහවැලි මහාසයයට යන වංගත පැත්තේ තියෙනවා කොත්මලේ වේල නැරඹුම් ස්ථානය කියලා තියෙනවා. එතන රුපියල් 10ක ටිකට් එකක් ගන්නවා හැමෝටම යන්න. පොඩි ළමයින්ට ඕන කෙනෙක්ට යන්න පුළුවන්. එතන ගියාම හොඳ view point එකක් තියෙනවා. සම්පූර්ණම කොත්මලේ ජලාශය බලා ගන්න පුළුවන්. ඊට පස්සේ දකුණු අත පැත්තෙන් කොත්මලේ වේල බලා ගන්න පුළුවන්. ඒක තවත් විශේෂ ස්ථානයක් මේ පාරේ අපිට අහු වෙනවා. ඒක වගේම එතනින් පල්ලෙහාට එනකොට ඒ වේල්ලේ නැරඹුම් ස්ථානේ පහු කරලා එනකොට කොත්මලේ ඩෑම් එක උඩින් පාලම තියෙනවා. ඒ පාලම හරහා යන්න පුළුවන්. මම එතන උදේ 8 ඉඳන් හවස 5 වෙනකන් ඒ පාර ඇරලා තියෙනවා. මම හිතන්නේ පොණ්ඩලු ඒ පැත්තට වෙන්න ඕනේ. ඒක යන්නේ මම ගිහිල්ලා නැහැ. ඒ පාරෙත් යන්න පුළුවන්. ඉතින් ඔය නිවාඩු කාලෙක මේ ගෙදර කට්ටිය ළමයි ඔක්කොමත් එක්ක එනකොට මේ ස්ථාන ටික පෙන්නගෙන යන්න හොඳ ස්ථාන ටිකක්. ඉතින් ඇත්තටම මේ වෙලාවක් අරගෙන නිෂ්කලංක පරිසරයක් තියෙන හොඳ පාරක් කිසිම කරදරයක් නැති පාරක්. ඉතින් මේ ඇත්තටම පවුලකට ගමනක් යන්න කියාපු පාරක්. කිසිම කරදරයක් එහෙම මොකුත් නැහැ. ඇත්තම කියනවා පොලිසියෙන් නෑ අනවශ්‍ය ප්‍රශ්න මුකුත් නැතුව හිතේ නිදහස යන්න පුළුවන් පාරක් විදිහට අපිට දැන්ට නම් මේක තේරලා තියෙනවා. එතකොට මේ අපි එන අතරමාර්ගයේ අපිට හම්බෙනවා සාමාන්‍ය ගම්පොලට කිලෝමීටර් ගොල්ල ජල විදුලි යන්න තියෙනවා. ගම්පොලට කිලෝමීටර් 7ක් 8ක් වගේ කිට්ටුවෙද්දී මකන් ඉදිකිරීම කරන තැනක්. ඒ තැන තමයි මොරගොල්ල ජල විදුලි බලාගාරය මේ ව්‍යාපෘතිය. ගමන ඉවර කරන්න කලින් අපිට පොඩි ලස්සන කඩයක් හම්බුණා. මේ අච්චාරු කඩයක්. අච්චාරු නෙවෙයි මේක හැමදේම තියෙන තේ බොන්න පුළුවන් පොඩි තැන. අස්සරයි මේ එතන මේ තිබ්බා මේ නෙල්ලි වගේ වට නෙල්ලි. එතන හරි අමුතු විදියට තිබ්බේ. මේ මොනවද දාලා තියෙන්නේ අපේ ලුණු වල දාලා මේ රට නෙල්ලි වගේක් මිරිස්ටික් එකක් දාලා කන්න යන්නේ. මේ අස්සරයි දැන් ඉතින් මේ ඔය එන වෙලාවක මේ පාර නවත්තලා මේ අංකල් කෙනෙක් ඉන්නවා. කඩේ නවත්තලා මොන තේ කකියද බීලා යන්න පුළුවන් මෙතන. මෙතන එනකොට දැන් අටබයි ගම්පොලේ අතර පාර එනකොට එතන පල්ලම බැහැලා කිලෝමීටර් 2ක් විතර එනකොට තමයි මේ තැන මේ අපි කියපු කඩේදී. එතකොට ඒ එතන
ඒ අංකකින් ආගන්න පුළුවන්. එතන තියෙනවා හොඳ සාමාන්‍ය නාන්න පුළුවන් තැනක්. කියන්නේ මේ දවස්වල වතුර වැඩි. ඒ වුණාට අපේ පරිසරයෙන් නාන්න පුළුවන් හොඳ තැනක් තියෙනවා මහවැලි ගඟ. එතනින් ගලාගෙන යන්නේ. ඉතින් මේ අද අපි යන්නේ නැහැ එතෙන්ට. අපි වෙන දවසක මේ තැන් වලට කියන්නේ මහවැලි මාසයේ අපි ඇතුළට යන්න ඕනේ. කොත්මලි ඩෑම් එක උඩ ඇවිදින්න තියෙනවා. අපි ඇත්තටම පීල ගාඩ ඉතරනේ අද ගියේ. අනිත් ඒ ඔක්කොම ටික බලාගෙන මෙතනින් නාලා කරලා එතෙන් ඩවුට් කෑමේම අදා ගන්න කෑම කන්න ලන්ච් එක ගන්න ඕක මාත් ගමුද කියලා සයිස් එක ආයයි. මේ එනවා පාටි ගන්නට පාටියට ගන්න. ආ 10 15 50 25 එහෙම ගේනවා ඉතින් ඉතතම යන්න වතුර වැඩි හින්දා පස්ස යන්න ටිකක් අඩුයි. උනාට වැඩි සාමාන්‍ය දවසක මේ පරිසරෙන් නාන්න පුළුවන්. ඔය දැන් ලැනට උනත් පුළුවන්. මොකක් නැහැ. කියන්න කියන්න උනා ඕන විදියට පුළුවන් අර කැප්පේ. ඉතින් අන්නට මුකටලා. ආ ඉඩගන තියෙනවා. ඔව්. මතක තියාගන්න මේ තන. ඕරුවිල් වත්තනේ. ඕරුවිල් වත්ත කියලා නම් ඇරෙට කියන්නේ. කාල බලලා නාලා කියලා පස්සම යන්න පුළුවන්. හරි ඉතින් දැන් ඒ එතන ජලිදුළු බලාගාරේ පහු වෙලා එතනින් අපිට කිලෝමීටර් 4ක් වගේ තමයි තියෙන්නේ. ඉතින් අපි මේ ගමන දැන් ඉවර කරන්න වෙලා ඇවිල්ලා තියෙන්නේ. මොකද මෙතනින් එහාට අපි හරියටම වැටෙන්නේ අටපාගේ ගම්පල අතර ඒ පහ ප්‍රධාන මාර්ගයේ වැටෙනවා. තව කිලෝමීටර් 2ක් විතර දුරක් අපිට යන්න තියෙනවා. හරියටම මෙතනින් එහාට PCB highway එකට නැවතත් වැටෙනවා. එතනින් එහාට ඉතින් ආයෙ අමුතෙන් කියන්න ඕනේ නැහැ. මොකද ගම්පල ඉඳන් නුවරළ යන කෙනෙක්ට ඒ පාර සාමයි සාමාන්‍ය පාර විදිහට පාවිච්චි කරන්නේ. ඉතින් ඕනෙම කෙනෙක්ට ওই පාරේ යන්න එන්න ඕනේ නම් අපිට කියන්න පුළුවන් ගම්පල ඉඳන් එනවා නම් ගම්පල පාලම් පහු වෙලා අටපාගේ පැත්තට එනකොට ටික දුරක් යනකොට ඕකලන්න දකුණු අත පැත්තේ පොඩි බෝධියක් එක්ක තියෙනවා පාරක් උඩට ගහන කන්ද උඩට තියෙනවා කොත්මලේ වේල්ල පාර කියලා. ඒ පාර ගන්න කෙලින්ම යන්න පුළුවන්. ඒ පාරේ කෙලින්ම ගිහිල්ලා ඕකලන්ට ප්‍රධාන පාරක් විතර තවලන් තැන හන්දිර යන්න පුළුවන්. දැන් අද අපි ආපු පාර එතන ඒ වැටෙන පාරෙන් දකුණට ගිහිල්ලා කොත්මලේ නව නගරය හරහා තමයි වැටලා තිබ්බේ. ඉතින් ඒක යවුවාම තව තවලන් තැන ඉඳන් තව කිලෝමීටර් 4ක් විතර ඒ කියන්නේ රම්බුඩ බින්ගේ ගාවටම යන්න පුළුවන්. ඒක වල තමයි ලස්සන පාර. කිසිම කරදරයක් නැතුව එන්න පුළුවන් පාරක්. ඉතින් අපි බැලුවේ ඉතින් මේක ඉස්සරහට කරගෙන යන්න. මොකද මේක අහම්බෙන් කරන්න හිතාගත්ත දෙයක්. ඉතින් මේක ඉස්සරහට කරොත් හොඳයි කියලා හිතුණා. මොකද හැමෝටම වැදගත් වෙන දේවල්. ඉතින් ලස්සන පාරවල් දැන්ට තියෙන මාර්ග තදපදේට මොකද පිළියම කිලෝමීටර් ගන්න අපි හරියටම කියන්නම්. අපි හරියටම බැලුවේ නැහැ කොච්චරද වෙනස කියලා. ඒ වෙනසත් එක්ක මන්න හිතන්නේ කිලෝමීටර් 10ක් වැඩි වුණත් අපිට ඒක ප්‍රශ්න නැහැ. මොකද අපිට වෙලාවෙන් ඉක්මන් අපේ හිත නිදාසේ ගමනක් යන්න පුළුවන්. ඒ කියන්නේ බලන්න දේවල් තියෙනවා. අධ්‍යාපනික වර්ෂයෙන් ගොඩක් දේවල් තියෙනවා. ඒ හැම දෙයක්මත් එක්ක බලුවාම මේ පාරක් යන එක ඇත්තටම වෙනසකට සහ මේ මනසටත් හොඳ දෙයක්. ඉතින් අපි නොදැනුවත්වම අනිත් පැත්තටත් يعني අපේ අතින් අපි වෙනත් මාර්ග භාවිතා කරන්න ප්‍රධාන මාර්ගවල ඒ ප්‍රමාණයන් අවශ්‍ය ඉදිරි ඉඩකඩ ඔක්කොම හම්බෙන්න තියෙනවා. ඉතින් හැමෝටම අපි අදවස අන්තිමට බැලුවොත් හොඳ දෙයක් තමයි කරලා තියෙන්නේ. අපි වෙනසක් කරන්න කියලා. ඉතින් අර හැමෝම කියනා වගේ අනිත් දේවල් වෙනස් කරන්න කලින් අපි වෙනස් කළා හිටියනම් මේ අපි දන්නේ නැතුවම අනිත් සියලුම දේවල් හොඳ අතර වෙනස් වෙන්න තියෙන කතාව ඇත්ත. ඉතින් අපි තව එපිසෝඩ් එකක් ඉස්සරහට කරන්න ඉන්නවා. ඒක අපි බයික් වල යන්න plan කරන් ඉන්නේ. අලුත් පාරක Wild Stallions channel එකෙන් බලා ගන්න පුළුවන් මේක. ඔව් අපේ Wild Stallions කියලා අපි බයික් වල විතරක් ගමන් බිමන් යන තව channel එකක් අපි පටන් අරගත්ත එක ළඟදී අපි ඒකේ විස්තර හිතුන ගියා එකේ දාලා තිනවා. අල්ලා description එකේ තියෙනවා. channel එක subscribe කරන්. ඉතින් අපි එන්නේ වෙනස් මූණුවරකින් ඔගොල්ලෝ ගාවට එන්න තමයි හිතාගෙන ඉන්නේ. ඇත්තටම මේ කාර්යබහුල තත්ත්වෙත් එක්ක තමයි අපිට මේක දේවල් එක දිගට කරගන්න බැරි. ඉතින් ඇත්තටම අපි වෘත්තියක් විදිහට මේක කරන විනෝදාංශයක් විදිහට කරන්නේ. ඉතින් ඒක නිසා අපිත් එක්ක ඔය හිටියා වගේ හැමදාම රැඳිලා ඉන්න මේ තව එපිසෝඩ් එකකින් අපි හම්බෙමු.